ලක්දිවෙසෙන් ප්‍රීපේත්සේවය ඔබ සාදරයෙන් පිළිගනී. ඔබගේ ගිනුම අලුත් කර ගැනීමට අංක එක අමතන්න. ඔබගේ ගිනුමේ ඉතිරිය හා වලංගු භාවය දැනගැනීමට අංක දෙක අමතන්න. ඔබගේ දුරකතන අංකය අමතක වූයේ නම් එය දැනගැනීමට අංක තුන අමතන්න. භාෂාව වෙනස් කර ගැනීමට අංක හතර අමතන්න. අපගේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය හා යොමුවීමට අංක පහ අමතන්න. This is Bilishya. How may I assist you today? Oh, kata karanne. Hello. Oh, kiyanne sir. Me Nona me dialogue company me kata karanne. Oh. Nona mamme me Muthu kata karanne. Oh, kiyanne Miss Muthu. Me Nona me mata me ara liyala yawanne. Ewwa me hada ganna puluwa. ලියාලේ යවන්නේ හදා ගන්න පුළුවන් කියලා මට පැහැදිලි නෑ. කුමක් සම්බන්ධයෙන් දැනගන්න ඕන කියලා කියන්න පුළුවන් ද හරියටම? නෝනා මේ 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 අර ලියුම් කාර්යයේ තියෙන්නේ. මේ ඒව හදා ගන්න පුළුවන් මට මේ ෆෝන් එකට. මට පැහැදිලි නෑ ලියුම් කවරේ තියෙනක හදා ගන්න පුළුවන් කියලා මට මුලින්ම කියන්න සමුතු ඔබට කුමක් සම්බන්ධයෙන් දැනගන්න ඕන කියලා. නෝනා මේ අර ෆෝන් එකේ මේ මේ ලියාලේ යවන්නේ මේ මායි ෆෝන් එකෙන් තව කොල්ලෙගුන්ගේ ෆෝන් එකකට. මෙසේජස් ගැනද කියන්නේ ඔබ? ඒව තමයි නෝනා. ඔව්. මේ මේ මගේ ෆෝන් එකේ මේ 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 අපේ කොල්ලෙක් ඉන්නවා මේ බිලි කියලා මේ ඌ මේ හැම මේක ඔබලා ඔබලා කිව්වා මේ මේ මේක මේ ෆෝන් එකේ ලඩන්නේ නෑ මේ මේ දෝෂයක් නෑ මේ කම්පැනි මේ කතා කරලා මේ හදාගනින් කියලා. හරි මට කියන්නේ මිස් මුතු ඔබට දැන් SMS යවන්න බැහැයි කියලාද කියන්නේ? ඕ නෝ නෝ. පරිවිද යවන්න බැහැයි කියලාද කියන්නේ? ඕ කොට පරිවිද කියලා තමයි කොල්ලෝ කියන්නේ අපේ. මට කියන්නේ ඔබගේ දුරකථන අංකය? මේ මේ මගේ අංකය නෝනා ඔය අහන්නේ. ඔව්. 0යි. ඔව්. නෝනා ලියා ගන්න. හරි කියන්න. 7යි 7යි. ඔව්. 9යි. ඔව්. 2යි. ඔව්. 1යි. ඔව්. 3යි. ඔව්. 0යි. ඔව්. 5යි. ඔව්. 3 නෝනා. හරියටම කියන්න ආයෙත් නම් එක 0යි 7යි 7යි. 9යි. ඔව්. 2යි. ඔව්. 1යි. ඔව්. 3යි. ඔව්. 0යි. ඔව්. 5යි. ඔව්. තියෙනවා නෝනා මේ කොල්ලෙක් කොහෙලියාලා තමයි හතර නෝනා තියෙන්නේ ආගට. හරි. මිසමුතු කවදෙන්නම් ඔබට SMS යවන්න බැරි? මේක නන් නෝනා මම මේ කොල්ලෙකුන්ගේ මේ ෆෝන් එක දැන් දවස් සතියක් විතර නාරං. මම තායින් දැන් බෑනේ මේ මට මේ වනවා මේ මම මට තේරෙන්නේ නෑනේ මේවා. මට කියන්න මුලින්ම මිස්ටර් මුතු ඔබට යවන්න බැරිද නැත්නම් යවන ආකාරය දන්නේ නැද්ද? නෝනා මේ මේ මේක මේ මේ ඔබලා මේ 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 කොල්ලෝ මේ තමා කිව්වේ මේක මේ මගේ එකේ මේ යවන්න බෑ කියලා. යවන්න බෑයි කියලා කිව්වේ. එක නම්බරයකද නෙමෙයි හැම නම්බරයකම යවන්න බැරිද? ඕ නෝනා. හරි. මොකද්ද නෝනා මේක මේ 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 මොකද්ද මේ මේ sending failed කියලා වැටෙනානේ. හරි sending fail කියලා වැටෙන්නේ. හරි. හැම නම්බරයකම යවන්න එනේවයි නමද? එනේවයි නෝනා. හරි. හැම නම්බරයකම තමයි යවන්න බැරි sending fail කියලා වැටෙන්නේ. ආ. හරි මිස් මුතු මේ සිම් එකේ නම් මෙතන දැන් ඔබගේ බිඳුවේ දැන් ෆෝන් නම්බර් එක වෙන්නේ 0712 921 3054 නේ. මේ සිම් එකේ කිසිම ගැටලුවක් නැහැ. හරියටම මෙතනින් SMS කනෙක්ට් වෙලා තියෙන්නේ. ඔබගේ ෆෝන් එකේ සෙටින්ග්ස් වගේ කරන්න තියෙනවා. ඒ කිව්වේ නෝනා? ෆෝන් එකේ තේරෙන්නේ නැහැ නේ. ෆෝන් එකේ සෙටින්ග්ස් වගේ කරන්න තියෙනවා. නෝනා ඒක සිංහලෙන් දන්නේ නැහැ. ඒ කියන්නේ මේ නෝනා අර මේ ෆෝන් එක වහලා කියලා කියන නෝනා නැහැ ඔතන හැබැත්තේ. ඒ නෝනා නම් මේ භාෂා තුනම දන්නවනේ මේ අර ඉංග්‍රීසියෙන් එහෙම මේ සිංහලෙන් එහෙම කියන්න. ඒ නෝනා නම් මට ඔබ කතා කරනක පැහැදිලි මිස් මුතු මෙහෙමයි. ෆෝන් එකේ සිම් එකක් දැන් ෆෝන් එකයි සිම් එකයි කියලා දෙකක් පේනවනේ. ඔව්. සිම් එකේ හරියටම SMS කනෙක්ට් වෙලා තියෙන්නේ. ඔව් නෝනා මේ මේ තරහ ගන්න එපා මේ මේ ඉතින් අපි මේවා දන්නේ නැති කමටනේ අහන්නේ. මේ 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 මොකක් නෝනා මේක මේ කළු පාට මේ පතුරු කැල්ලක් දීලා තියෙන්නේ මේ ෆෝන් එකට. ඒක නම් දන්නේ නැහැ. මොකද ෆෝන් එකේ ගැටලුවක් නම් ඔබ ෆෝන් එක චෙක් කරන්න. මොකද්ද ෆෝන් එක කියලා අපිට කියන්න බැහැනේ. මේ මට පුළුවන් නෝනා කියලා දෙන්න මේ ෆෝන් එකේ මේ ලියලා දුන්න මේ කොල්ලෙක්. නෑ ඒ ෆෝන් එකේ ගැටලුව අපිට කතා කරන්න බැහැනේ සර්. මොකද ඔබගේ ෆෝන් එකේ මොකද්ද කියලා කියන්න බැහැ. නෝනා මේ කියන්න කියලා දෙන්නකො නෝනා මට මේ කරන්න විදිය. ඒක තමයි කියන්නේ සර්. ෆෝන් එකේ SMS යවන්න බැරි නම් SMS settings කරන්න ඕනා. SMS settings එක ලියාගෙන කරන්න වෙනවා. මේ ඔව් ඒක ලියාගන්න කොලෙක්ටිව් පැනකුයි තියෙනවද? මේ මේ පුළුවන් නෝනා මේ මට පොඩක් කියලා දෙන්නකෝ.
ඔව් ලියා ගන්න කොලේක සෑනකුයි තියෙනවද කියන්න කියන්නකෝ නෝනා ඔව් ෆෝන් එකේ මෙනු එකට ගිය යන්න මේක නෝනා එහෙම එකක් නැහැ මේ බටන් ගොඩක්නේ තියෙන්නේ ඔව් කරුණාකර මිස්ටර් මුතු ඔබට කරගන්න තේරෙන්නේ නැත්නම් ළඟම තියෙන ඩයලොග් ආකෘති හැරි බ්‍රාන්ච් එකට ඇවිල්ලා කරගන්න වෙනවා නොමිලේ මොකද ඔබට අපි යන ආකාරය කියන්නේ ෆෝන් එකේ මෙනු එකට යන්න කියලා කියන එක. මොකද ෆෝන් එකකින් ෆෝන් එකට යන ආකාරය වෙනස්. කියන්න බෑ කොහොමද යන්නේ. ආයේ ෆෝන් එකේ මේ වර්ග කියන්න නෝන. ඔව් කියන්නේ ෆෝන් වර්ගය. මේ Nokia. ඔව්. 666. ඔව්. මේ 8.0. හරි. මිස්ටර් මුතු ෆෝන් එකේ මෙනු එක කියන්නේ ෆෝන් එකේ යන්න පුළුවන් උඩ ඊතලෙ මෙසේජර්ස් ෆෝන් බුක් වගේ යන්න පුළුවන්. ඔය අර නිල් පාට බටන් එක මේ කොළ පාටකට යටින් තියෙන එක. ඒක එහෙමද කියලා කියන්න බෑ බලන්න ගිහලා මෙසේජස් කියලා තියෙවි. ඔබට කියවන්න පුළුවන් නේද සමහර ඉංග්‍රීසි අකුරු හැම. මේ මම නන්න ඕන ඉතින් මේ කොල්ලෙකුන්ට කියලා තමයි කියාගන්නේ මේ මට තේරෙන්නේ නැහැ මේක. ඒකයි මම කතා කරේ. ඔව් මෙහෙමයි. ඔබට මෙතනින් සෙටින්ග්ස් කරන්න බෑ. ඈ දැන් මං කියන ඒවා ලියාගෙන කරගන්නත් බැරි නම් සර් අනිවාර්යෙන් එක්ක දන්න කෙනෙක්ට ලියාගන්න හැකියාව එක්ක කතා කරන්න කියන්න. නැත්තම් ඔබ කොහෙද ඉන්නේ ඔබ? මම මේ මයංගනෙන් කතා කරන්නේ නෝ. ඔව් එහෙම නැත්තම් මයංගනේ හරිය නැත්තම් අපේ ළඟම තියෙන ඩයල් කියන්නේ ඔබට පුළුවන් එක්ක ෆෝන් එක හදන්න තියෙන එක හරිය නැත්තම් මොන හරි මයංගනේ අවුට්ලට් එකක් තියෙනවා නම් එහෙට ගිහිල්ලා හරිය නැත්තම් අපේ ඩයලොග් ආකෘති හැදි බ්‍රාන්ච් එකට ඇවිල්ලා නොමිලේ SMS සෙටින්ග්ස් එක කරගන්න පුළුවන්. මොකද සර් කියන්න? නෝ නෑ මට ඉතින් මේ සර් කියලා කියන්න ඕනේ මුතු කියවම ඇති. මේ අපේ කොල්ලෝ කියන්නේ මුතු කියලා තමයි. මේ එනෝ නමේ මයංගනේ මේ ගියාපොම් කියනවනේ මේක තියාලා පලයන් හෙට වරෙන් කියලා මේක මේ කෑලි ගලවුවොත් නෝන මේ අර පතුරු කෑල්ල මේ ඉල්ලලා කොල්ල පොරබදනවා මම මේ දුන්නේ ඔව් ෆෝන් එක ගෙන යන තැන දීලා එන්න එපා මොකද ඔබට දෙන්න කැමති නම් මොකද SMS සෙටින්ග්ස් කරන්න එච්චර ගොඩක් වෙලාවක් යන්නේ නැහැ ඒ වෙලාවට කරලා දෙන්න පුළුවන් මොකක් නෝන අර කළු පාට පතුරු කෑල්ල මට කියලා දෙන්නකෝ ඔකත් දැස පතුරු කැලක් කියලා කියන්නේ මේක මේ පොඩි පතුරු කැලක් තියෙනවා මේක මේ රත්තරන් පාට වගේ නිකන් ඉරි ඉරි තියෙනවනේ නෝනා මේ ෆෝන් එකට දීලා තියෙන්නේ ඔව් මොකද්ද කියලා අපිට චෙක් කරන්න නැතුව කියන්නේ බැහැ සර් ඒක නිසා තමයි මම ඉස්සෙල්ලාම කිව්වේ ඇවිල්ලා තමයි චෙක් කරගන්න කියලා දැන් මයිහංගනේ ශාකාවක් පේන්නන්නේ නැහැ අපිට නැත්තම් නුවර ළඟද ඔබට නුවර ගොඩක් දුරයිනේ මේ අපි මේ ගොඩක් දුරින් ඉන්නේ නෝනා මේකට මේ මම මේ ගහකරන කරලා මේ කතා කරන්නේ මේ කණු අල්ලන්න බෑ නැත්තම් බිමට මේ 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 අපිට ගොඩක් දුරින් ඉන්නේ අපි නෝනා මේ මයංගනේටත් වඩා ඔව් එහෙමනම් මොකද කියන්නේ මෙහෙමයි මට එක්ක කවුරුහරි දාන්න කෙනෙක් එක්ක ලියා ගන්න හැකියාව වගේ එක කතා කරන්න කියන්නේ මොකද මම දෙන ටික හරි ලියාගෙන ඔබට කරගන්න පුළුවන් මිස්ටර් මුතු පුළුවන් නෝනා මේ 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 මට පොඩ්ඩක් කියලා දෙන්නකෝ ඒක ඔව් ලියා ගන්න සර් මම එකයි කරන ආකාරය තමයි මෙච්චර වෙලා කියන්නේ කරුණාකර ලියා ගන්න පුළුවන්ද පුළුවන් නෝනා කියන්නකෝ ඔව් ෆෝන් එකේ මෙසේජස් වලට යන්න හා messages වලදී ගියාම messages settings කියලා තියෙන මෙතනට යන්න. මොකක් නෝ නැහැ settings කියන්නේ? එතන තියෙනවා messages settings කියලා එතනට යන්න සර්. හා. නෝ නැමේ මේ තරහ ගන්නවා මට මේව තේරෙන්නේ නැහැ නෝනත් මේ නිකන් මහන්සි වෙන විතරයි මේ මං දන්නා කෙනෙකුට කියලා මේ call එකක් ගන්නම් ආයේ. ඔව් එන දාන්නට කියන්න කතා කරන්න කියලා. නෝ නැමේ මේ මහත්තයන් කෙනෙක් මට කලින් කියවා මේ උදව් කරන්නම් කියලා මේ ඒ මහත්තයා නෑ ඔතන. ඔව් කියන්න. මේ මහත්තයා නෑ ඔතන මට මහත්තෙක් කියවුවා මේ කලින් උදව් කරන්නම් කියලා. ඔව් මොකද සෙටින්ග්ස් එක කරගන්න බැහැ ඔබගේ ෆෝන් එකේ සෙටින්ග්ස් මෙතනින් කරන්න බෑ. ඒ නිසා එක්කෝ කාටවත් උදව් කරන්න අපහසුයි. මොකද ඔබ ලියාගෙන කරන්න ඕන. ලියාගෙන කරගන්න බැරි නම් කවුරුරි දන්න කෙනෙක්ට කියන ලියාගෙන හැකියාවක් තියෙන කෙනෙක්ට කතා කරන්න කියන්න. සෙටින්ග්ස් එක කරලා අපිට ඊට පස්සේ ඔබට SMS එකක් ගැටලුවක් නැති යන්න පුළුවන්. SMS ගාස්තු වන්නේ. ඔව් කියන්න. නෑ නෑ මේ ෆෝන් එකේ මේ ෆොටෝ එමත් ආව කොල්ලෙකුන්ට යවන්න පුළුවන්. මම ෆෝන් එකෙන් හරි මේ යවන්න ඉතින් ෆෝන් එකේ මුලින්ම SMS හදාගන්න මොකද නෑ නෝ නෑ මේ ෆොටෝ එහෙම යවන්නේ මේ අර පස්සහා තියෙන කිලුබ් එක ඇදලා ෆොටෝ ගහලා යවන්නේ මෙහෙමයි මිස්ටර් මුතු මෙතනදී MMS කියන පහසුකම් ඇක්ටිවේට් කරන්න GPRS කියන පහසුකම් ඇක්ටිවේට් කරලා MMS ඇක්ටිවේට් කරන්න ඕන MMS ඇක්ටිවේට් කරන්න මෙහෙ SIM එක ඇක්ටිවේට් කරලා ෆෝන් එකේ සෙටින්ග්ස් කරන්නත් ඕන ෆෝන් එකේ සෙටින්ග්ස් කරන්න එක්ක SMS එකක් විතර සෙටින්ග්ස් ගන්න පුළුවන් නැත්නම් ඔබ ලියාගෙන කරන්න වෙනවා. ඉතින් SMS වැඩ කරන්නෙත් නෑ ඔබට ලියා ගන්නත් අපහසුයි කියලා නේ කියන්නේ. නෝන මේ ඕවා මේ සිංහලෙන් දන්නේ නෑ. මට තේරෙන්නේ නෑනේ. ඔව් සිංහලෙන් කියන්න අපහසුයි මොකද සර් මේව තියෙන්නේ සාමාන්‍ය සිංහල ෆෝන් එකේ යන ආකාරය ඔක්කොම තියෙන ඉංග්‍රීසි වලින්. මට ඉතින් හැම වචනයක්ම ඔබට සිංහලට හරවලා කියන්න අපහසුයි මිස්ටර් මුතු. එහෙනම් නෝන කමන්නෑ මේ මහන්සුණා මේ සමාවෙන්න ඕනේ මේ කරදරයක් වුණා නම් මේ මං එහෙනම් ආයෙනෝ කෝල් එකක් මේ අපේ කොල්ලෙකුන්ට කියලා මේ අරන් දෙ මේ බලන්නම් මේ අපේ කොල්ලෙත් තමයි මේක ගහලා දුන්නේ මර කනේ තියාගෙන ඉඳපන් කියලා. හරි.
කරුණාකර ලියා ගන්න හැද කියලාක් එක කතා කරන්න. මොකද ඔබට ඒ හැර අපිට උදව් කරන්න අපහසුයි. මොකද ඔබ ලියා ගන්නෙත් නෑ සර්, ලියා ගන්න අපිට හැකියාවක් නැහැ, අපහසුයි කියලා කියනවානේ. මට මේ ගහවඩ කොහෙන්න ඕන කොල, මම මේ කණු අල්ලන්න බැරි හින්දානේ නැග්ගේ. හරි, ඒක තමයි සර්. ඉතින් මම ඒක තමයි පැහැදිලි කියන්නේ, ඔබට ලියා ගන්න හැකියාවක් නැති නිසා තමයි ලියා ගන්න හැකියාවක් එක කතා කරන්න කියලා කියන්නේ. හරිද, එන නැවත හැකියාවක් එක කතා කරන් ලියා ගන්න පුළුවන් විදියට. හොඳයි, ඒකත් දැනගන්න තියෙනවද? වෙන නම් මොනවත් නැහැ නෝනා. ඉතින් මේ මම ආයේ මේ ගන්නම්කො කෝල් එකක්. හරි නෝනා. හෙලෝ සර්, කියන්න. නෝනා මේ අර හතර පහේ ගානගේ නෝනා නෑ ගාන කියන නෝනා ඔතන. හතර පහේ යන්නේ රෙකෝඩින් එකක් සර්. එතන කවුරුත් ඔබගේ ෆෝන් එකකින් ඔබට ඇමතුමක් එකකින් කියන්නේ නැහැ. මේක රෙකෝඩින් එකක් යන්නේ. ඒක පටිගත කිරීමක් යන්නේ. ස්තුති දාලගත්නේ කතා කළාට මිස්ටර් මුතු, ඔබට ස්තුතියි.